මේ රට තුළ සිද්ධවෙච්චයේ මහා පාස්කවිරිදින කේදවාචකය මතක්කර ගනිමින් ඒන් මියගිය අපේ සහෝද්‍රේන්ට දූදරුවන්ට අපගේ ෂෝකයේ වගේම උන් බලාපොරොත්වේ මෝක්ෂ ආනන්දය ලබා දෙන්නට කියේන ප්‍රාර්ථනාවෙනුත්. මේ කේදවාචකේ නිසා ආබාධිත තත්වලට පත්වමින් තුවාල ලබා පවමත් ලෙඩෑඳීඉන්නා උස්සිලු දෙනාටත්. තමන්ගේ ඒ ඥාතීන් පෞුල්වලාය නැතිවීම නිසා ශෝකාල් කුලව සිටින සලු දෙනාටත් අපගේ කනගාටුව නැවතත් ප්‍රකාශ කරමින් ඔවුන් සමග ඔවුන් වෙනුවෙන් නිරන්තරයෙන්ම මහා කේදවාචකේට පුත්‍යය ස්වයාගෙනයන ගමන සත්‍යය ස්වයාගෙනයන ගමනේ අපි ඉන්නා බව ගා කියන්නටයි අපි අදෙක්කාසුවන්. මහිදන අද ශ්‍රී ලංකාවේ සන්නාමය හැටියට සලකුණු වෙන්නේ අර්බුදයයි. හැම ශ්‍රේෂ්්‍රයක් තුළම අර්බුද. අප කතා කරන දකින කියන හැම තැනම අර්බුද. මේ අර්බුද අපිට පේන විදියට නිර්මාණය වෙනව විතරක් නොමෙයි නිර්මාණය කිරීමකුත් සිදුුවෙන බව අපිට වැටහිගෙන න. මොකද මේ අර්බුද තියෙන තරමට අර්බුදයෙන්ම පාලනතත්වයට පත්වෙච්චායට ලේසි පාසු දෙයක් වෙනවා. මේ අර්බුදත්තෙක්ක මේ ගමනයන්. මොකද මේ අර්බුද තුළ සිදුවෙන්නේ පුඩාක් වෙලාවට මනුෂ්‍යයන් වන අපාතර තියන සුහදත්වය තල්ලු වෙනවා. ඉතාමත් හිතන් නැති නිශාන්තයකට. ඒක මහිතන්්‍ය ප්‍රතිඵලයක් අපි දැක්කා. පෝලිමෙඉන්න අය පොඩී වචනයකට ඒ තරහාව පිරිමහගන්නට බැරුව ජීවිතයක් නැතිවෙන අවස්ථාව. මේ තලුවෙන් අවස්ථා. මේ ජනතාවගේ පීඩනය තළුවෙන ස්ථාන මේවා අර්බුදත්තෙක්ක රටපාලනය කරන්න පැමිණියායට සමහර වෙලාවට මෙවා ආශිර්වාද යන් කරා ගැනීමේ සුරූපයක් කබි දකිෙන මේක තමයි තියන ඉතාම, භා කේදවාචකය. එම නිසා අපි ඉතාම අවධියෙන් මේ හැම දෙයක් ගැනම උනන්දුවෙන් බලා සිටීම විතරක් මනමෙයි ඒ හැම දෙයක් කමුවේම රන් නිරුත්තර නැතුව. කටපියාගෙන හිටියොත්. මහිතන්නේ මේක තවත් භානක තත්ත්වයට ඇදගෙන යන බවයි අපිට පේෙන්. එම නිසා මේ අර්ගුද නිර්මාණය වෙන තැන් නිර්මාණය කරන තැන්, ගැන අවබෝධීෙන් සිටීම ඉතාම් වැදගන්න. එක්කම අපේ ශීලංකීය නායකයන්ගේ මය තන්නේ සන්නාමයක්ත් බවට පත්වයකන යනවා වගකීම බාරගන්්ඩ බෑයි කියය වගකම් බාරගණඩ බෑ. එමන ඇයි නායකවුුණ. එමන ඇයි මේ රටක් පාලනය කරන්න රිිදිරිපත්තුන් ඇයි ජනතාවගේ චන්දයෙන් මේ බලට ඇවිල්ලා මම වගකීම බාරගණ්ඩ බෑයි කියන තත්ත්වයක දෙනවනම් මය තැ මොනතරම් ේදවාචකයද මේ රට තුළ සිදුවේගෙන යන්න කේන එක අපිට පැහැදිලි. මේ හැම අර්බු දෙයක් එක්කම අපි දකිනවා මේ අර්බුදවලට මුලපුර ලොකුම අල්බුදය රට තුළ නිර්මාණය වෙන්නට ඉඩ දුන්නේ අපි නැවතත් මතක් කර ගැනීම ඉතාම් වැදගන්න. අපි දන්නවා පාස්කු කේදවාචකේට ඉස්සර වෙලා මේ රට තුළ ඇති වුණා අමුතු අර්බුදයක් තයි එක පාර්ක්ටම ඉදිරිපත් වෙච්ච උද්ගලය කියන්නට ගත්තා මේ රටතුළ නිර්මාණය වෙනවයි කියලා මහා සැලසුමක් මකදද සැසුම හිටපු ජනාධිපතිතුමාව ගාතනය කරන්නත් ඉන්න ජනාධිපතිතුමාව ගාතනය කරන්න හිටපු ආරක්ෂ කලයකම්ව ඝාතනය කරන්නටත් කියලා. මේක තමයි නාමල් කුමාර ඒ නාට කිය. මේ නාටකය අරගන ගිය තැන ඉතාම භානක තැනක් ඒකයි අපිට හැඟෙන්න්නේ. එය නිර්මාණය වෙලා අරගන යන්නේ මේ කේදවාචකේ මුල් පුරක්කුණ සහරාන් අත්තලං ගොට ගැනීමට සූදානම්මහිට ඒ නිලධාරියාව ගෙදර ඇැවීමේ සිද්ධි. එදට අපි දකිනවා ඒ අබුදය නිර්මාණය කරන්නේ තවත් ඉලක්කයක් කර. ඒ තමයි අනාගතයේදී සිද්දුවෙන්න්න යන ඒ ඒේදවාචකය බලක්පාලීමට තියෙන්නාව ඒ අවස්ථ නැති කර දමමින් ඒකට පාරකපල ට ඉඩ දෙන තත්වයට පත් කර ගැනී. මයි දන්නේ මේහින් දම අපිට ඉතාම අවශ්‍ය වෙනවා මේ වෙලාවේදී හඬගා කියන්ඩ කරුණා කර ඒ අතරමැද්දෙ නැවතිලා තියෙන. අපි කවුරුන් නොදන්න මේ ජනාධිපති සහ එය හිටපු ආරක්ෂක ලේකම්ම ධාධනය කිරීමට තිබුණයි කනේ සැලසුමෝස්සය ගිය විමර්ෂන දිගින්දිකටම කරන්න. නාමල් කුමරක් මනුස්සයයා අප දකිනවා ඉන්නවා. හ වෙවට ඉන්නේ රජ පර්ශව ඇත්තෙක් අපි දැක්ක වයේ පෙරේද ගුරොරුන්ගේ විරුද්ධතා පෙළපාලියක් හමුුවේදී ඔහු කුරන් කෑගල්ල පැත්තේ ගස්වල නැගල නැත්තන් ඒ පාරයි ඉඳගෙන මේකට විරුද්ධතායක්වා ැබයි ඉවරේලා ඔහු නැගල යන්නේ පොලිස් රථවාහනයක ඒගැන ඔහු ඉන්නේ මේ කණ්ඩායම එතුට අපිට සැකයක් ඇතිවෙනවා ස ඒසකේ මංහිතන්නේ අප බූම පැහැදිලිුවම එක සැකයක් නොවී සත්‍යතාවයක් බාට පත්වෙනවා මේ ඉතාම සැලසුම් සහගත ක්‍රියාවක් කියලා අනාගතයේ සිද්ධවෙඩ යන. මහා කේදවාචකයට දුරටු යුෘත්ත කර දෙමින්. එමනි අපි මේ අවස්ථාවේදී ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා මේ වගකීම් දරනායට කරුණා කර මේ විමර්ශණය අවසන් වූ තැනින් පටන්ගන්න. මොන නාද කියල අපි දන්න මංහිතන්න මේ කැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් නඟපුුවම ආරක්ෂක පොලිසාරක්ෂක පොලිෂ්චන්සේ බාර ඇමතිතුමා විසින් කෙනනු ලැබුණ ඒක තාම තියනෝ ඉවර නෑ කියලා. නමුත් අපි දකින්න හැකි ඒ ප්‍රගතියක්. එම නිසා පළමිවෙම මංහිතන්නේ අපිට අවශ්‍යයි මේ මහා සැලසුමේ. මේ කතාකරපු ඒ මහා විනාශයේ සුළමුල පොයාගන්. එමනිසා අපි කරුණාව නිල්ලා සිට්ටෙන බලධාරින්ගෙන් මේ විමර්ශන කටයුතු නැවතාරම්භ කර. නාමල් කුමාර නාටකේ කුමක්ද කියලා සමාජයට ගෙනහැර දක්වන්. ඒ අපි ඉතාම ඕමනාවෙන් මේ අවස්ථාවේද කියන මොකද අපි විශ්වාස කරනවා. බලාපොරොත්වනයේ මහා මොලකරුවන් සොයාගෙන යාමට නම් මේ සමීක්ෂණය මේ විමර්ශනය ඉතාම ගැඹුරුල් ලස සිදුව යතුයි. ඒ විමර්ශනය නොප්පු කරාගන්නට පුළුවන් වෙයි කෞද මේ සැලස්සු මේ හිටියේ කිය. එමනිසා අපි ඒ මහා මොලකරුවන් සොයාගෙනයන ගමනට මේ විමර්ශනය ඉතාම වැදගත් බව පුළපුලා කියන්නට කැමති. ඒ පළවෙනි කාරණාව. දෙවනු අපි කැමති මයි දන්නේ ඉල්ලීම් ගණනාවක් එක්ක ජනාතිිපති කොමිසන් වාර්තාවේ අ හංගගන හිට ඉදිරිපත් නොනු වාර්තා ගණනාවක් බාරදුන්න පාර්ලිමේන්තෝට. ඒකතම ජනගත වෙලා නෑ පාර්ලිමේන්තොට දුන්නට. නමුත් ඒකම අපිට ආරංචුවෙනවා තවමත් ජනාධිපතිතුමා සමගතිබෙන උන්වහන්සේ එතුමා තුළ තියෙන ඒ. රඳවාගෙන තියන ියකීවිලි තම වැදගත් කියලා. මේ මහ මොලකරුවන් සොයාගෙන යාම සඳ කරන්නාව ගවේශනයද. එමනිසා ඒ කරුණුත් කරුණා ජනගත කරන්න පාර්මෙන්න්තුට බාර්දෙන්න්ඩ් පාර්ල්මේන්තු අර ජනතාවට වග කියන ඒ ලියකේවිලි. ඔස්සේ වග කියන අයව නීතිහමෝට ගිරන්නට කටුතු කරන්නට කිය අපි ශවාස කරව. එමනිසා දෙවනුව අප නැවතත් මේ අවස්ථාවේදී හඳඟා කියනවා කරුණා කර ඒ සගවාගෙන සිටින ජාතික ආරක්ෂාවයට ඉතාම තර්ජනයක් වෙලයි තියනවයිකෙන ඒ කරුණුත් කරුණා කර ඉදිරිපත් කර. එය සඟවාගෙන තියන තරමට අපට විශ්වාසයි මේ මහාමොලකරුවන් ආරක්ෂා කිරීමේ වැට සටහනකයි තින්නේ. එම නිසා ඒ කරුණුත් කරුණා කර. ඉදිරිපත් කරන්නට කියන යෝජනාව අපි කරන්නට කැමති. තුන් වෙනුව. අපි කැමති ඉතාම ඌමනාවෙන් හඳගා කියන්නට. ජනාධිපති විමර්ශන කොමිසන් සභාවෙන් ඉදිරිපත් කරපු කරුණු ඔස්සේ කරන විමර්ශන හරිාකාරව සිද්ධ වෙලා නෑ. ප්‍රශ්න කළ යුතු අය ගෙන් තාම ප්‍රශ්න කරලා නෑ. ප්‍රශ්න කරපු අයව ප්‍රශ්න කරනවා වෙනුවට ඔවුන්ව පුළුවන් තරන් අයින් කරල ඈත් කරලා තියාගැනීමේ ස්වභාවයකු අපි දකිින්. එමනිසා පේ ඉතාම ඌමනාවෙන් ඉල්ලා සිටුන මේ මාස තිස්පහක් ගෙවෙන අද දිනේද. රුණාකර. ඒ කොමිසන් වාර්තාවෙන් ඉදිරිපත් වෙලා ඉන්න නම් කරලා තියන ඒ අයව විමර්ශණයට භාජනය කරන්න. ඔවුන්ගෙන් ප්‍රශ්න කරන් ඔවන්න ප්‍රශ්න කරන්නට එනී තිහාමුවට රගෙනෙන්න්නට කියන ඒ ඉල්ලීම අපි කරන්නට කැමැති. හතර වෙනුව මේ අවස්ථාවදිතාම ඕනාකමෙන් කියන්නට කැමති කරුණා කර. අද තියෙන මේ අර්බුදත්ත එෙක්ක මේ පාස්කු ඉරුදින සිදුවෙච්චයේ මහා කේදවාචකය යටදාලා අයිංකරලා පත්තකරදාලා තියන්නට උත්සා කරන්න දෙපා. මේ අද තියන කේදවාචකයට මේ තියනාව අර්බුදවලට මූලිකවුුණේ ඒ අරබුද දෙ. එනිසා ඒ අර්බුදයට විසඳුම් හොයාගන්න නැතුව අනිත් අර්බුදෝලට විසදුුම් මොයා ගැනීම ලේසිවෙන්නේ නෑයි කියන දේ අපි මේ අවස්ථාවදිතාම ඕනා කවෙන් කියන්නට කැමති. මොකද ඒ අර්බුදය ජීවිත දෙසී හැටනමයකටත් වඩා කණ්ඩායමක්කගේ අහිමි වුණා. ඒ අර්බුදය තුළ අපේ රට අනාරක්ෂික තත්ත්වයට පත්වුණා. ඒ අර්බුදය තුළ ආරක්ෂික තත්වයට පත්වෙච් ට ආරක්ෂා කරනු අයි කියලා ඉදිරිපත් වෙලා බලය අරගත්ත කණ්ඩායමක් ඉන්නවා. ඒ ඇ තාම බලඉන්න. නමුත් කරපු දෙයක් නෑ. විමර්ශයන වගේ යනවා අපි ඒවා ඉතා උනන්දුවෙන් අපි ඒවා අධ්‍යනය කරනවා. නමුත් අපිට තේරෙනවා හැම දෙයක් උත්සේම උත්සාහයකේ දෙන්නේ මේ අමත කරන්න මේ පැත්තකටදාන. අපිරුණාව නිඉල්ලා සිටිනවා. මේ පවතින අර්බුද හමුවේ මේ පාස්කු ඉරිදුන ප්‍රහාරයේ යටදාන්නට උත්සාහ කරන්නපා. ඒ යටදාන තරමට මේ අර්බුදේ තවත් වර්ධනයවෙයි. අර්බුදය පාලනය කරගන්නට බැරිව තත්යකට පත්වය කියෙන්දේ අපි මේ අවස්ථාවද කියන්නට කැමති. නිව රපෝට වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තා කරණය.